තමිල මහත්මිය අපිට ප්‍රකාශ කරන්න දැන් ලෝකයේ ඉදිරියට යනකොට අපිට මේ විද්‍යුත් ක්‍රමවේදයන්ට යොමු වීමේ අවශ්‍යතාවයක් තියෙනවා. එතකොට ඔබතුමිය අපිට ප්‍රකාශ කරන්න කිසියම් ආයතනයකට සේවා යෝජ්‍යකයෙකුට තමන්ගේ දායක මුදල් මේ විද්‍යුත් ක්‍රමය ඔස්සේ එවිය යුතු නම් ඔබ අංශයේ විසින් කොයි විදිහටද ඊට පහසුකම් සලසන්නේ ඒ අය කොහොමද මේ දේවල් එවන්න ඕනේ ඒ පිළිබඳව පුංචි සැකෙවින් අපිට විස්තර කරනවා නේද? ඔව්. විද්‍යුත් ක්‍රමයට එහෙම නැත්නම් අපි කියන ඔන්ලයින් ක්‍රමයට EPF ගෙවීම කියලා. ඒ ගැන මුලින් කෙටි සඳහනක් කළත් මේ ඔන්ලයින් ක්‍රමයට EPF ගෙවන්න ඒ ක්‍රමයේ සේවකත්ව සාධකාර මුදල් දෙපාර්තමේන්තුවේ විසින් හඳුන්වලා දුන්නේ 2009 වර්ෂයේදී. ඒ කාලයේදී ආයතන වලට ස්වේච්ඡාවෙන් ඔන්ලයින් ක්‍රමයට EPF ගෙවන්න පහසුකම් තිබුණා. නමුත් 2012 ඒ වර්ෂයේදී සේවකත්ව සාධකාර මුදල් පනතට කරපු සංශෝධනයකින් පස්සේ යම් කිසි ආයතනයකට සේවකයන් 50කට වැඩි නම් ඔවුන්ගේ සේවකර්ත සාධක දායක මුදල් ලැබීම අනිවාර්යයෙන්ම ඔන්ලයින් ක්‍රමයට කළ යුතුයයි නීතිමය ලෙස සම්මත වුණා. ඉතින් ඒ සම්මත වීමත් සමගම යම් සේවකයන් 50කට වඩා වැඩි අද පවතින සියලුම ආයතන ඔන්ලයින් ක්‍රමයටයි අපිට දායක මුදල් යොමු කරන්නේ. ඉතින් නීතිමය තත්ත්වය එසේ වුණත් එක් සේවකයෙක් සිටින ආයතනයකට උනත් පුළුවන් අවශ්‍ය නම් ඔන්ලයින් ක්‍රමයට දායක මුදල් එවන්න. මම වැඩිදුර මේ ක්‍රමය පිළිබඳ සඳහන් කළොත් මීනු මහත්මිය සඳහන් කරා මැනුවල් ක්‍රමයටත් දායක මුදල් වාර්තායවල අපිට දායක මුදල් ගෙවන්න පුළුවන් කියලා. මේ ඔන්ලයින් ක්‍රමයේදී සී පෝරමය ඉලෙක්ට්‍රොනික ෆෝම් එකක් විදිහට එනත අපි කියනවා ඊරිටර්න් එකක් විදිහට කියලා. ඊරිටර්න් එකක් විදිහට අපිට එවලා ඒ ගෙවීම ඔන්ලයින් කරන්න සේවක ආයතනවලට පුළුවන්. මේ සඳහා ඇත්තටම ක්‍රම දෙකක් අප සතුව පවතිනවා. අප දෙපාර්තමේන්තුවේ විසින් ක්‍රම දෙකක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ පළවෙනි ක්‍රමයේදී සේවා ආයතන විසින් EPF ගෙවන්න නම් මේ ලංකාවේ පවතින වාණිජ බැංකු සමග ලියාපදිංචි වෙන්න ඕන. සමාවෙන්න ඔබතුමිය ක්‍රම දෙකක් කිව්වා. පළවෙනි එක වාණිජ බැංකු සමග ලියාපදිංචි වේ යුතුයි කියන්නේ. දැන් ලංකාවේ තියෙන ඕනෑම වාණිජ බැංකුවක ලියාපදිංචි වෙලා දායක මුදල් ලැබන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේ පහසුකම් ලබා දෙන විශේෂ බැංකු ආයතන තියෙනවද? ඔව්, ඇත්තටම ඒ සම්බන්ධව මේ වෙනිට බැංකු 8ක් අප සමග සම්බන්ධ වෙලා තියෙනවා. මම නම් වශයෙන් සඳහන් කළොත් ලංකා බැංකුව, මහජන බැංකුව, කමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, ඒ වගේම හැටන් නැෂනල් බැංකුව, සෙලාන් බැංකුව, DFCC බැංකුව හා NDB බැංකුව කියන බැංකු 8 තමයි. ඒ කියන්නේ ලංකාවේ තියෙන ප්‍රධාන බැංකු සියල්ලක්ම පහේ මේ පහසුකම් ලබා දෙනවා. බැංකු 8ක් අපිත් සමග මේ ක්‍රමයට සම්බන්ධ වෙලා තියෙනවා. මම සඳහන් කළ ක්‍රමයේ හිටියේ කොහොමද ආයතනයක් ලියාපදිංචි වෙන්නේ කියලා මේ පළවෙනි ක්‍රමයත් එක්ක. ඉතින් ආයතනයකට පුළුවන් ඒ අපි සඳහන් කරපු වාණිජ බැංකු වෙත යොමු වෙලා EPF ඔන්ලයින් ගෙවන්න රෙජිස්ටර් වෙන්න මුලින්ම. ඊට පස්සේ බැංකු වලින් ඔවුන්ට ලබා දෙනවා ඔන්ලයින් account එකක්, මංගත ගිණුමක්. ඒ හරහා ඔවුන්ට පුළුවන් EPF ගෙවන්න. ඒ අදාළ ඉලෙක්ට්‍රොනික සී ෆෝම් එක ඒ බැංකු වල payment platforms ඔස්සේ අපිට යොමු කරන්න පුළුවන්. ඒ ඔන්ලයින් account හරහා ගෙවීම කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම සී ෆෝම් එවමින් පුරවමින් ඒ ගත කරන කාලය හා සසඳා බලද්දී මුල්ම වරට නිකුත් මේ ක්‍රමයට ඔන්ලයින් ගෙවීමෙන් පසු හැම මාසිකම විනාඩි 5ක් වගේ අඩු කාලයකින් EPF ඔන්ලයින් ගෙවන්න පුළුවන්. මේ ක්‍රමය ඉතාම ඉක්මනින් පහසුවෙන් සහ නිවැරදිව EPF ගෙවන්න පුළුවන් විදිය ක්‍රමයේ විසය ලෙස අපි හඳුන්වා දෙන්න කැමතියි. මං පොඩි මෙදිහත් වීමක් කරන්න කැමති. ඔබතුමිය දැන් සඳහන් කළා මුලින්ම ක්‍රමවේද දෙකක් තියෙනවා කියලා. එකක් තමයි මේ ඔබ කියපු විදිහට බැංකු ආයතන 8ක් සමග රෙජිස්ටර් වෙලා දායක මුදල් ලැබීම. තව එකක් මේ ළඟදී මට මතකයි ඔබතුමිය ප්‍රොමෝට් කළා, ඒ කියන්නේ දැනුවත් වීමක් කළා ඇංගිලි තුඩට EPF කියලා ඔන්ලයින් සිස්ටම් එකක්, මංගත ක්‍රමයක් යටතේ තවත් ක්‍රමවේදයක් තියෙනවා කියලා. අපිට ඒ ක්‍රමවේදය පිළිබඳව පොඩ්ඩක් පැහැදිලි කළොත් කොහොමද? ඇත්තටම ඇඟිලි තුඩට EPF කියන ඒ සංකල්පයේ වචන පෙළපියකට යොදාගත්තෙම EPF ගෙවීම තවතුරටත් හරිම පහසු ඉක්මන් ක්‍රමයක් බව අපේ සේවා ආයතනවලට හේතු ගන්නන්න. ඉතින් මේ මම කලින් සඳහන් කළා මුල් ක්‍රමයේදී වාණිජ බැංකු සමගයි යම් කිසි ආයතනයක් ඔන්ලයින් EPF ගෙවන්න සම්බන්ධ විය යුතුයි. මේ ක්‍රමයේදී මේ දෙවන ක්‍රමයේදී EPF ඔන්ලයින් ගෙවන්න නම් යම් ආයතනයක් ලියාපදිංචි විය යුත්තේ සේවක අර්ථ සාධකාර මුදල් දෙපාර්තමේන්තුව සමග. ඒ සඳහා අවශ්‍ය රෙජිස්ට්‍රේෂන් ෆෝම් එක අපේ EPF දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙන EPF.lk හරහා ඩවුන්ලෝඩ් කරගැනීම පහසුව අපි සේවා ආයතනවලට ලබා දීලා තියෙනවා. මං හිතන්නේ දැන් ඔබට තිරේ දිස් වෙනවා
EPF online service එක සම්බන්ධයෙන් EPF online ගෙවන්න ඔබට register වෙන්න පුළුවන් ඒ application එක පිළිබඳ සම්බන්ධයෙන් එහි තොරතුරු නිවැරදිව සම්පූර්ණ කරලා අපිට color scan copy එකක් විදියට ඉදිරිපත් කළොත් අපි ඒ ආයතන අපේ මේ සේවාව සමග ලියාපදිංචි කරනවා ඒ තරම්ම පහසු ලියාපදිංචි කිරීමේ කාර්යයක් ලෙස අපි හඳුන්වන්නේ ඉතින් මම තවදුරටත් සඳහන් කරොත් මේ විදියට අප සමග ලියාපදිංචි වීමෙන් පස්සේ අපි ඒ ආයතන වලට ලබා දෙනවා අපේ නිල වෙබ් අඩවිය වෙන epf.lk හරහා පිවිසෙන්න පුළුවන් ඔන්ලයින් account එකක් එතකොට සේවා ආයතන වලට පුළුවන් ඒ account එකට log වෙලා ඒගොල්ලන්ගේ electronic return එක electronic c form එක අප වෙත එවලා ඒ සම ඒ වගේම ඒ සමගම epf online ගෙවීමට මේ ක්‍රමයේදී මම සඳහන් කරන්න කැමති අපිත් එක්ක ලංකාවේ වාණිජ බැංකු පහක් මේ වෙන විට අපිත් එක්ක සම්බන්ධ වෙලා තිනවා මේ ක්‍රමයේදී මම නම් වශයෙන් සඳහන් කරොත් ලංකා බැංකුව මහජන බැංකුව commercial බැංකුව සම්පත් බැංකුව සහ නේෂන් ට්‍රස්ට් කියන බැංකු තමයි මේ දෙවන ක්‍රමයේදී අපිත් සමග ලියාපදිංචි වෙලා සිටින්නේ